දැන් ඊළඟ කාරණාව තියෙනවා පින්වතුනි මායාවි. ඔන්න ඕක තමයි දැන් අපිට කතා කරන්න තියෙන හොඳම කාරණාව. මායාවි කියන්නේ පින්වතුනි නැති ගුණ හුවා දක්වනවා. අර බෙහෙත් ඔරු ටික ලැස්ති කරන්න. මම මේක කියන්න කලින් ඔබ ඔක්කොටම හිනා ගියා. ඇයි එහෙ? ඔබ හොඳට කල්පනා කරලා බලන්න තියෙන්නේ තමන් සතුව නැති ගුණ හුවා දක්වන්න උත්සාහ කළාද නැද්ද කියලා. යාළුවෝ ටික භාවනා කරන්න ඉඳගත්තා. පැයක් භාවනා කරනවා කියලා පැයකින් බෙල් එක ගැහුවා. එයා තාමත් භාවනාවේ. අනිත් අය අවදි වෙලා පන්සලේ අපි හිතමු පන්සලේ ඔබ මේවා කරලා නැද්ද කියලා බලන්නකො. පන්සලේ හාමුදුරුවෝ කියන දැන් ඔක්කොම භාවනා කරන්න වෙලාව. භාවනා ඉවර වෙන්න බෙල් එකක් ගැහුවා හීනියට. දැන් තමයි භාවනා වැඩෙන හොඳම වෙලාව. දැන් හොඳට භාවනාවේ. ඇයි? අනිත් අය අර කුෂන් අරගෙන යනවා. දැන් යන ගමන් තමන් හිතනවා දැන් මේගොල්ලෝ දන්නවා ඉතින් මං ගැන. පුදුම වැඩිල්ලක් වැඩිලා තියෙන හෙල්ලෙන්නේ. මෙච්චර වෙලා අතපය කහ කහ හැමතැනම හිටියේ. හැබැයි මේ වෙලාව ඉඳලා මොකද වෙන්නේ? මේ වෙලාව ඉඳලා නැති ගුණේ ලෝකෙට පෙන්වන්න හදනවා. අමු වසල වැඩක් ඔය. ඉංගදීන ඔහු උපසම්පදා වික්ෂුන් වහන්සේ නමක් නම් කරන්නේ. ඔය කියපු පොඩි දෙ නෙමෙයි. ධ්‍යාන මාර්ගඵල නැති දෙයක් නම් උපසම්පදා වික්ෂුව කරන්නේ. ඒ වික්ෂුව පරාජිකයි. සංඝයා සමග තවදුරටත් විසීමට සුදුසු නැති කෙනෙක් දක්වා පල්ලෙහාට දාලා තියෙනවා තථාගතයන් වහන්සේ. දැන් ඔබ බලන්න පිංගුතුනි ඕ වගේ නැති ගුණ හුවා දක්වන්න කොච්චර ඔබ උත්සාහ කළාද කියලා. වහම නවත්තන්න. ඔබ වෙන්න. කමක් නැහැ. බස් එකේ ඉස්සරහා කට්ටියක් යනවා තමයි. ඒ අය තමයි කොළඹ සීමාව එකට පයින්නේ. නමුත් ඔබත් පණී කොයි වෙලේ හරි. බස් එක මඟ නතර වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔබ වෙන්න. කවදාකවත් පින්විතනේ ඔබට නැති ගුණ අනිත් අයට පෙන්වන්න යන්න එපා. ඒක තුලින් ඔබ වෙනසෙන එකමයි සිද්ධ වෙන්නේ. ඔබට යහපතක් වෙන්නේ නැහැ ඒකින්. පිංගුතුනි ඒ කාන්තේම වෙනසකින් එකමයි වෙන්නේ. ඔබට නැති ගුණයන් පෙන්වන්න යන්න එපා. තියෙන ගුණත් වහගෙන ඉන්න ඕනේ. එහෙනම් නැති ගුණ ගැන මොන කතාද? තියෙන ගුණේවත් පෙන්වන්න යන්න එපා කාටවත්. Taman සතුව මේ ගුණේ තියෙනවා කියලා. පිංගුතුනි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක දුතාංගයක් තියෙනවා පිංගුතුනි මේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කියලා. මේ කොන්ද කොහෙටවත් හේතු කරන්නේ නැතුව ඉන්නවා කියලා දුතාංගයක් තියෙනවා. මෙන්න මේ දුතාංගයේ සමාදන් වෙලා උන්වහන්සේ මට මතක හැටියට අවුරුදු 12ක්ද කොහෙද? එක දිගටම මෙහෙම නිදාගන්නෙත් මේ කොන්ද මෙහෙම කෙලින් තියාගෙන. ඔළුව පල්ලියට හරවගෙන නිදා ගන්නවා ඇති. දැන් ඔය පුටුවල එහෙම පතවන්නේ. මොකද ඕක දිග ඇදෙන්න මොන්නේ නින්ද යන්නේ? ආද පය තුන නිදා ගන්න කිසිම අරය. පුටු උඩින් ඉඳගෙන. තේ උතුමයන් වහන්සේ පිළිදෙන අවුරුදු 12ක් ඇඟ මේ පිට හේතු කළා නෑ දෙයකට. මහා වීර්‍යවන්තේ. මහා වීර්‍යයෙන් යුත මේ සාසනික ප්‍රතිපදාව කරගෙන යනවා. දවසක් පින්විතනි එක්තරා තැනක උන්වහන්සේ රාත්‍රියේ එතනට වැඩලා ඉන්නකොට තවත් හාමුදුරුවන් වහන්සේ නමක් එතනට වැඩලා අර හාමුදුරුවන් වහන්සේ සැතපෙන්න ගිහිල්ලා ඉන්නකොට පින්විතනි වැහිබර කාලගුණයක අකුණක් ගැහුවා. ආන්ගේ අකුණ ගහනකොට ඒ අකුණ එළියට අර හාමුදුරුවෝ දැක්කලු මේ හාමුදුරුවෝ මක් කරනවද? කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා.
ඒ ඉන්නව දැකලා ඉවරන අර හාමුදුරුවෝ ආයස්මතුන් මේ නිදා ගන්න නැද්ද කියලා කියනකොටම ඊළඟ අකුණ ගහන්න බලනකොට ඊළඟ අකුණ එළියට උන්වහන්සේ මොකෝම නිදලා තියෙන්නේ සත්‍ය කියලා අවුරුදු 12ක් රැකපු නෙස්සජිකාංගේ ඒ උත්තරීතර ගුණය අනිත් කෙනා දැනගනී කියලා මොකද කළේ නෙස්සජිකාංගේ කඩාගත්තා අවුරුදු 12ක් රැකපුදී මේ ශාසනයේ ස්වභාවය ඔන්න ඕකයි එහෙනම් තමන් තුළ නැති ගුණයක් ලෝකෙට දෙනවා කියලා කියන්නේ ඔබගේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන ගුණ ලෝකෙට දෙන්න මම අනිවාර්යයි ඈ ඔබ බණ ටිකක් අහන බව ඔබගේ යාළුවෝ ඔක්කොම දන්නේ නැද්ද හොඳට කල්පනා කරලා බලන්න බොළඳ මානසික මට්ටම කොච්චරද කියලා ඈ ඔබ බණ අහන බව ඔබගේ යාළුවෝ ඔක්කොම දන්නවා ඔබ සෙනසුරාදාට මෙහෙ එන බවත් ඔබගේ යාළුවෝ ඔක්කොම දන්නවා ඔබ CD බෙදෙන බවත් ඔබගේ යාළුවෝ ඔක්කොම දන්නවා දේශනාව විවර වෙලා ඔබ හාමුදුරුවන් වහන්සේත් එක්ක කතා කරන බවත් ඔබගේ යාළුවෝ ඔක්කොම දන්නවා. ඔබ භාවනා කරන බවත් දන්නවා. කොහොමද මේ? ඒ කියන්නේ ඔබ ආශ්‍රය කරන්නේ මා පුදුමාකාර ශ්‍රේෂ්ඨ මිනිසුන්ව නේද? ඇයි? ඔබ කරන හැම එකක් මේ අය ඉර්ධියෙන් දකින්නේ. නැත්තම් ඔබ සතුව තියෙන ගුණයක් ඔබ හැමදෙස්සෙම කියන්නේ. කමක් නැහැ. තියෙන එකක් නේ. මේ ශාසනය ඇතුලේ නම් පින්විතනි තියෙන ගුණයක්වත් කියන්නේ නැහැ. තියෙන ගුණයක්වත් කියන්නේ නැහැ. එහෙනම් නැති ගුණ. එහෙනම් ඔබට පුරුද්දක් තියෙනවා නේ පින්විතනි තියෙන ගුණ කියන්නේ. ඔතන ප්‍රශ්නේ ඉන්නේ පින්විතනි තියෙන ಗುಣ කියාගෙන යනකොට ඔය ගුණයට සමාන හෝ පොඩ්ඩක් වැඩි ගුණයක් තියෙන කෙනෙක් අහුවුනොත් එහෙම එතනින් එහාට දැන් මොකද්ද කියන්න වෙන්නේ නැති ಗುಣ අන්න වසලයා පටන් ගත්තා ඒක නිසා මායාවෙන් ලෝකයා මුලා කරන්න එපා Tamanට නැති ಗುಣ පෙන්වගෙන පින්විතනි ලෝකයා මුලා කරන වැඩපිළිවෙලටපත් වෙන්න එපා මම ඔබට කියන්නේ නිදහස් මනසෙක් වෙන්නකෝ. ඇයි රඟපාන්නේ? ඔබ වෙන්න. මේ මං. ඔව්, ජඩගති තියෙනවා. බලුගති තියෙනවා. හදා ගන්න ආවේ. මං කොහොම හරි හදා ගන්නවා. ජඩ බලුගති තියෙනවා. හදා ගන්නයි උමනාව තියෙන්නේ. කාටවත් කිය කියන්න එපා මම ජඩ බලුගති තියෙන කෙනෙක් කියලා. ඒක ගැන නෙමෙයි කිව්වේ ඔබ නිදහස්ව ඉන්න. බෙදර ඔබ රඟපානවා කියලා කියන්නේ ඔබ මොනතරම් පීඩාවට පත් වෙච්ච කෙනෙක්ද බලන්න. එහෙනම් බෙදර නිගමන නැති ගුණයකින්. ඉන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මොනතරම් බරපතල දෙයක්ද කියලා ඔබ කරගන්න හදන්නේ. ඒක නිසා බෙදර නැති ගුණ නෙමෙයි ඇති ගුණවත් ලෝකෙට පෙන්වන්න නැතුව. ඔබ ගුණයන් වර්ධනය කරගන්න. අර වසල ගතියට එන්න දෙන්න මෙපා. ඔබ ලෝකයාව මුලාවටපත් කරන්න එපා. ඔබ ගාව නැති ගුණ ප්‍රකාශ කරලා. තමරු මේ කියන මෙහෙම. ඔබ වහන්සේට නම් මෙහෙමයි නේද? ඔව් ඉතින් එහෙම එමත් තියෙනවා. කියන්නේ කියන්නේ කියන මොකක් කියලා? ඔව් ඉතින් එහෙම එමත් ලෝකේ තියෙනවා. ඔබ වහන්සේට පේනව නේද? ඔව් ඉතින් එහෙම එමත් තියෙනවා. පරාජික නැහැ. ඇයි? එහෙම ඒවා තියෙනවා කියලා නේ කිව්වේ. නැවත අර අහන් ඉන්න එක තේරුම් ගත්තේ මොකද? ආහාර. ඉර්ධිය තියෙනවා. නැත්නම් ඔකට උත්තරේ දෙන්නේ කොහොමද? මගේ පෞද්ගලික දේවල් ඔබට වැඩක් නැහැනේ. ඕනම උත්තරේ දුන්නා නම් හරි නේද? දැන් ඔබ භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට දැන් කොහොමද?
ප්‍රථම ධානය එහෙම ප්‍රථම ධානය වගේ දැනුණාද? ඕවිතින් එහෙම තින් ඒවා තියෙනවද? ඔය මට්ටමින් කියනවා. අපි වැඩිලත් නැහැ. වැඩිච්ච නැති එකක් තමයි සමහරට මේ කියන්නේ. ඇයි? අනිත් අය කියනවනේ. අනිත් අය එන්නේ මේහාගේ මේහාගේතර නැන්දට වැඩිලා. මේහාගේතර මාමටත් වැඩිලා. මං විතරයි වැඩිච්ච නැති කෙනෙකුට ඉන්නේ. එතකොට මොකද කරන්නේ? එතකොට ඒක කියන්න හිතෙනවා. ව්‍යංගෙන් හරි දනවන්න හිතෙනවා. වචනම අවශ්‍ය නැහැ පිංගුතුනි. ව්‍යංගෙන් හරි දැනෙවනම් ওই වසල ගතියට අයිති. ඒක නිසා හරි පරිස්සම් වෙන්න. මම ඔබට කියන්නේ ඔබ ඔබ වෙන්න පිංගුතුනි, ඔබ වෙන කවුරුත් වෙන්න එපා. ඔබ ඔබ බවට පත් වෙන්න. ඔබ ගාව තියෙන ගුණ වලින් ඔබ ඉන්න. තව ගුණ ඇතුල් කරගන්න නැති ගුණ ලෝකෙට පෙන්වන්න යන්න නැතුව. ඔබගේ නැති ගුණයකට ගිහිල්ලා ඉවරලා ලෝක සත්‍යය රැවටුනොත් එහෙම. ඒ රැවටිලා ඉවරලා ඔබට තාන්නමාන පුදු සත්කාර කළොත් ඔබ මේ ලෝකේ ලොකුම හොරා බවට පත් වෙනවා. ඒක තමයි වසල සූත්‍රයේ අන්තිම වසල කාරණාව. අපලෙගනේ කියලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමෙන් කටයුතු කරන්න. ඒ මායා ස්වභාවයට පත් වෙන්න එපා. අනිත් අයව මුලා කිරීම උදෙසා තමන් හොඳ කෙනෙක් බව ලෝකෙට පෙන්වන්න. තමන් වෙලා කටයුතු කරන්න, තමන් වෙලා පුළුවන් තරම් අවංකව මේ ගමන යන්න. ආත්ම වංචාවට අහු වෙන්න එපා. තමන් හොඳ බව ලෝකෙට කියන්නේ විවිධාකාර ක්‍රියාකාරකම් කරන්න එපා. මං කිව්වේ අර විවාහ මංගල උත්සව කාලෙදී මොකද කරන්න තියෙන්නේ? අර පන්සලට එක්කගෙන යන්නේ ඒකයි. මුන් කිව්වේ නම් මෙහෙමයි, නමුත් මුන් මෙහෙම තමයි කළේ කියලා. ඒක නිසා පින්විතරේ නැති ගුණ පෙන්නලා අනික් මිනිසුන් අමාරුවේ දාන්න එපා. අපේ පුතා අරක්කු බින්දුවක් කටේ තියන්නේ. කල්හාදී වන්දලා දෙන වෙලාවට ඔහොම නෙමෙයිද කියන්නේ. අපේ දුව කොල්ලෙ දැකලත් නැහැ. එහෙම තමයි කියන්නේ. එහෙම කියලා පින්දවල නැති ගුණේ පෙන්වලා ඉවරෙලා ඒ දේවල් සිද්ධ කරනවා. කොච්චර කාලයක් පවතීද? කොච්චර කාලයක් ওই ගුණ තියන් ඉන්න පුළුවන්ද? පුතේ මාසයක් නොබී හිටහඟ පුතේ මේ කසාද කරගන්නක. එහෙම පුතාට කියලා ඉවරෙලා අර මිනිසුන්ට ගිනි ගිනි දෙනවා. ඒක නිසා පින්වතුනි මම ඔබට කියන්නේ ඔබ ඔබ වෙන්න. ඔබ කවදාක්වත් දේවල් මවා ගන්න එපා. ලෝකයා මවා ගද්දෙන් එකේ කාරකින් මවාගෙන වැඩ පිළිවෙල කරගද්දෙන් එක එකව රවටද්දෙන් නමුත් ඔබ ඔබ වෙලා කටයුතු කරන්න. ඔබ දුප්පත් නම් ඔබ දුප්පත් වෙලා ඉන්න. ආයි පෙන්නන්න යන්න එපා කිසි දෙයක්. ඔබ හොඳයි නම් ඔබ හොඳ මට්ටමේ ඊට වඩා හොඳ පෙන්නන්න යන්න එපා. ඔබගේ හොඳ මොකද්ද? එතන තියාගෙන ඉන්න. පුළුවන් නම් ඔය හොඳත් වහගෙන ඉන්න. ආයි ඒකවත් පෙන්නන්න යන්න එපා. පුළුවන් නම් කළ බලන්න. ඔන්න මානිය දුරු කරගන්න තව එක ක්‍රමයක් කියපේ. පුළුවන් නම් තමන් හොඳ බව ලෝකෙට ප්‍රකාශ නොකර ඉන්න. නොපෙන්න ඉන්න. පුළුවන් නම් කළ බලන්න. තමන් බණ අහන බව, තමන් සිල් රකින්න බව, තමන් දානමාන දෙන බව ප්‍රකාශ නොකර ඉන්න පුළුවන් නම් ලෝකයාට නොසිතේ ලේසි වැඩ නෙමෙයි. හැබැයි ඉතින් ඔබ ඒවා කියන එකෙත් ප්‍රයෝජනෙකුත් තියෙනවා. ඇයි? ඔබ ඒක කරනවා නම් එහා ගෙදර එක්කනටත් කරන්න හිතෙනවා. ඔබ බණ අහනවා කියලා කිව්වට පස්සේ යාළුවන්ටත් බණ අහන්න හිතෙනවා. ඒතර ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් ඒකෙන් තමන්ගේ නරක පැත්තට බලපාන ගතිය වැඩි. ඒක නිසා ඒක කරද්දි පරිස්සමෙන් කරන්න. ලෝක සත්‍යයට යහපත කරන්න කියලා තමන්ට වල කපා ගන්නත් එපා. එහෙනම් පිංගුතුනි ඔන්න ඔය කියන මායා ස්වභාවයෙන් ජීවිත ගත කරනවා නම් තමන්ගේ නැති ගුණ එළියට පෙන්න ලෝකයාව මුලාවට පත් කරන වැඩ පිළිවෙලක ඉන්නවා නම් ඒක ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ සියලු දෙනා මොන ගණයටද වැටෙන්නේ? වසල ගණයට. ඔන්න එහෙනම් පිංගතුනි වසල සූත්‍රයේ පළවෙනි ගාථාව අපි ඉවර කළා. ඔය පළවෙනි ගාථාව ඇතුලේදී පිංගතුනි ඔබ වසල ස්වභාවයට අයිති උනේ නැද්ද කියලා ඔබ හිතලා බලන්න.
අයිතුනා නම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේගෙන් වසලයා කියන වචනේ මට අහගන්න බෑ. මම මේ වසල ගතියෙන් මිදෙනවා. අන්නෙතෙන්ද කටයුතු කරගන්න. මහා සුන්දර කෙනෙක් හැදෙනවා පිංගුතුනි වසල සූත්‍රයේ තියෙන කරුණු ටිකෙන් අයින් වුණා. ඇත්තටම සෝතාපන්න කෙනෙක් බිහි වෙනවා. මොකද ඒකට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ